අදපි බලමු ලිහිණිගේ ආදරයට ඉස්සරහට මොනවා වෙයිද කියලා මම දන්නවා ඔයාලා ගොඩක් අය බලන් ඉන්නේ ලිහිණිහා අනවස් එකතු වෙයි කියලානේ මන් දකින්නත් එක්ක ඉන්න ගොඩක් යාළුවෝ කැමතිත් ලිහිණිට කියලා මම දන්නවා ඒක අපි මීට කලින් කියලා තිබ්බ චන්තවට කීපයකම දැක්කා නමුත් කොයිම වෙලාවකටවත් ආර්ෂගේ ප්‍රේක්ෂකයෝ ගැන අවතක්සේරු කරන්න බෑ මොකද එයාලටත් ලිහිණි එක්ක සටනක් දෙන්න තරම්ම පිරිසක් ඉන්නවා කොහොමවත් දැන් එලිපිටම සටන පටන් අරගෙන තියෙන නිසා දෙවිනිනිම ලබන සෞඳා විකාශනය ආරම්භ කරාට පස්සේ ලිහිණි සහ ආක්ෂාගේ සටන අපිට ලොකුවටම බලා ගන්න පුළුවන් වේවි ඉතින් ඔයාගේ කැමැත්ත කාටද කියන එක වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා අපි දන්නවා මේ වෙලාවේ අනුහා සහ ආක්ෂා දෙන්නට දෙන්න ආදරේ ප්‍රකාශ කරගෙන තියෙන නිසා කතාවේ ඉදිරියට වෙන්න තියෙන දේවල් ටිකක් මේ සිද්ධියෙන් පස්සේ හරි ලස්සනට පෙර ගැහුණා. දැන් ඉස්සර වගේ නෙමෙයි අනුහා සහ ආක්ෂා මොන දේ කරත් ඒක සිද්ධ වෙන්නේ ආදරවන්තයන් විදිහටයි. මේක නම් ලිහිණිට ටිකක් අවාසි සහගත තත්ත්වයක්. මොකද මේ ආදරේ දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මෙහෙම ගියොත් දවසක් එනවා ආයෙත් මොනම දේ කරත් මේ සම්බන්ධය කඩන්න බැරි වෙන තැනකට. නමුත් මෙතනදී ලිහිණිට තියෙන එකම ශක්තිය තමයි උදේනිය අම්මා. එයා හරිම සරල කෙනෙක්නේ. එයාගේ හිතේ ඉන්නේ ලිහිණි වගේ කෙනෙක්ට අනුහස කසාද බඳලා දීලා එයාගෙන් ලැබුණා වගේම ආදරයක් අනුහස්ටත් ලැබෙනවටයි. ඒ හැමදේම ලිහිණි ගාව තියෙනවා. ඒකයි එදා උදේනිය අම්මා කියන්නේ. මම නම් කැමති ලිහිණි වගේ කෙනෙක් අනුහස මදිනවා නම් කියලා. ආක්ෂා ලිහිණිට වඩා ටිකක් හොරතල්. එයා ගොඩක් දේවල් ගැන වැඩි හිතන්න යන්නේ නැහැ. කඩට එන එක හංගන්නේ නැතු කියලා දානවා. හැබැයි ලිහිණි හැම නැහැ. හැමදේම ගැන හිතලා අවශ්‍ය දේ විතරයි කියන්නේ. ඉතින් කටට එන හැමදේම කියන්න ගිහිල්ලා ආක්ෂා උදේනිය අම්මගේ ලකුණු කපා ගත්තද කියලාත් වෙලාවකට මට හිතෙනවා. හැබැයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අනුහස් ආක්ෂාට ආදරය කරනවයි කියලා උදේනිය අම්මා තාම දන්නේ නැහැ. ඒත් කවදා හරි දවසක මේ දේ දැනගන්නවනේ. අන්න එදාට තමයි අනුහස්ට ප්‍රශ්නේ ඉන්නේ. පොඩි කාලේ ඉඳලම තාත්තත් නැතුව අනුහස හදාගත්තේ එයා. අනුහසත් හැමදේම බෙදාගත්තේ අම්මා එක්ක වුණත් එයාගේ ජීවිතේ වටිනාම තීරණයක් වෙන ආදරය කියන දේ එයා අම්මගෙන් හැඟුවා. ඒත් මේ දේවල් එළියුණු දවසට උදේනිය අම්මා වුණත් හිතන්න පුළුවන් අනුහස්ම මේ වගේ තත්ත්වයකට වෙනස් කරේ ආක්ෂා කියලා. එහෙම වුණොත් නම් ආයෙත් ලිහිණිට උදේනිය අම්මගේ පරිම ලකුණු වැටෙනවා. හරි අපි හිතමුකෝ ඔය ඔක්කොම හරි ගියා කියලා. උදේනිය අම්මත් ආක්ෂාට කැමති වුණා. එහෙම වුණොත් ලිහිණිට මොකද වෙන්නේ? ලිහිණිට අසාධාරණයක් වෙයිද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපිට පේන්නේ නැති වුණාට දෙවිනිනිම බලන අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් ලිහිණිට අනුහස්ගේ ආදරේ හිමි වෙනකන් බලන් ඉන්නවා. ඒක බොරුවක් කියලා කියන්න කාටවත් බෑ. ඒ නිසා දෙන ආයතනයට උනත් ලිහිණිට කෙලින්ම අසාධාරණයක් කරන්න බෑ. එයාලා නිතරම බලනවා ඔයාලගෙන් වැඩිම දෙනෙක්ගේ කැමැත්ත. ඒක තමයි අවසාන විසඳුම. වැඩි කැමැත්ත අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඔයා හිතන විදිහට කාටද වැඩිම දෙනෙක් කැමති? පුද්ගලිකවම නම් මම දන්නේ ලිහිණිට තමයි කියලා. ඒත් අපි හිතමුකෝ ආක්ෂාට කියලා. එහෙම වුණොත් ලිහිණිට කවදාවත් අනුහස්ව අයිති වෙන විදිහට කතාව ලියවෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ ඔයාලා වැඩිම දෙනෙක් ආක්ෂාට කැමති වුණොත් විතරයි. එහෙම වුණොත් ලිහිණිට අනුහස්ට වඩා හොඳ පෙම්වතෙක් අලුතෙන් කතාවට හඳුන්වලා දීලා ඒ දෙන්න එකතු වෙන විදිහට කතාව ලියයි. මම දන්නවා මේ වෙලාවේ ආක්ෂාගේ ප්‍රේක්ෂකයන්ගේ එකම බලාපොරොත්තුවත් ඒක. මේ කමෙන්ට් දැක්කම ඒක හොඳට තේරෙනවා. ඒත් තාමත් එහෙම තේරෙන්නේක් දෙන ආයතනේ අරන් නැහැ කියලායි අපිට ආරංචි වුණේ. තාමත් මේ සටන හරියට පටන් ගත්තේ නැහැ. කොහොමත් අතාරින්නත් එපා. ඔයාලගේ කැමැත දිනවන්න. එහෙම වුණොත් අපිට ළඟදීම බලා ගන්න පුළුවන් ලිහිණිට අලුත් පෙම්වතෙක් මොන ගැහිලා එයා අනුහස්කින් ඈත් වෙයිද? එහෙමත් නැත්නම් ආක්ෂාගේ ලොකු වැරැද්දක් එළි වෙලා අනුහස් ආක්ෂා වෙන් වෙයිද කියලා. මේ හැමදේම තියෙන්නේ වාගේ ඇතේ. සමහර අය ඉන්නවා දෙවෙනිනෙම එපිසෝඩ් වලට කමෙන්ට් කරන්න අකමැති. මොකද එතන ලිහිණි වෙනුවෙන් කිසිම තැනක් නැහැ. ඒත් අපි බලන්න ඕනේ හරි කැමැත්ත තියෙන්නේ කාටද කියලා විතරයි. ඉස්සර වගේ නෙවෙයි. දැන් YouTube ඕනි කෙනෙක්ට බලන්න පුළුවන් නිසා ඔයාලගේ අදහස මේ වීඩියෝ එකට උනත් කමක් නැහැ කියන්න. මොකද අපි දන්නවා
දෙවෙනි ඉනිම නිෂ්පාදක මණ්ඩලය අනිවාර්යෙන්ම මන් දාගිනේ යන වීඩියෝස් වලට ඔයාලා දාලා තියෙන ප්‍රතිචාර අනිවාර්යෙන් බලනවයි කියලා. ඉතින් මේ හැමදේම සැලකිලට අරගෙන තමයි එයාලා අන්තිමේ තීරණය ගන්නෙ. ඔයාලා ලිහිනිට කවදා හරි දවසක අනුහස්ගේ ආදරය ලැබෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ආක්ෂට අනුහස්ගේ ආදරය ලැබිලා ලිහිනිට අලුත් පෙම්වතෙක් වුණ ගෙයි කියලා හිතන අය වීඩියෝ එකට ඩිස්ලයික් එකක් දාන්න. අපි බලමු වීඩියෝ එක කවුද වැඩිපුරම බලලා තියෙන්නේ කියලා. ඉතින් ළඟදීම මිස්ටේක් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු ගුරුකම් පරදවා මහා බලගතු গুপ্ত හාස්කම් ඇති අති ප්‍රබල යන්ත්‍ර මන්ත්‍ර වශි ගුරුකම් දෙවියන් යකුන් බඳ වැඩගත් පරම්පරාවක සත්‍ය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බල බලය ඔබගේ ඇස් පනා පිටම දැක ගන්න මාකල ගුරුකමක් මෙතෙක් වැරදී නැත මම ප්‍රසිද්ධියේ අභියෝග කරනවා පුළුවන් නම් මාව පරාද කරලා පෙන්වන්න දෙයක් කියන්න ඕනේ කෙනෙක්ව දැක්ක පළියටම වශීයක් කරන්න බෑ ඒ දෙන්න මීට පෙර හිතවලින් බැඳලා සිටීම ඉතාම වැදගත්. නිවැරදි ලෙසම ප්‍රතිඵල සහිත මාගේ ගුරුකම් සඳහා මාහට ඔබගේ උපන් වේලාව ලග්නය ඡායාරූපයක් හා නම අනිවාර්යෙන්ම අවශ්‍යයි. 100%ක් සත්‍ය ගුරුකම් සඳහා මේ දේවල් ඕනිමයි. ප්‍රතිඵල සහතික කරලයි මම වැඩ කරන්නේ. කල ජීවිතයටම එකවරයි. ජය නියතයි. ශ්‍රී මහා කඩවර දේවාලය සහ රජයේ ලියාපදිංචි গুপ্ত ආයතනය මානව හිතවාදී গুপ্ত ශාස්ත්‍රවේදී සුභාරත්න ගුරුතුමා 077 477 5052 අසරණ වූ දරුවනි ඔබට මාගේ පිහිට අවශ්‍යම වේලාවයි මේ පෙම්පතිය හෝ පෙම්පතා සදහටම ඔබේ කර ගැනීමට අවශ්‍යද දෙමාපියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට අවශ්‍යද රැකියා ස්ථානයේ ගැටලුවක් තිබේද දරුවන් නොමැති අයට විශේෂ ශාන්ති කර්ම ගේතොර ආරක්ෂාව සතුරන් මෙල්ල කිරීම නඩුකප ජයග්‍රහණයට ව්‍යාපාර දියුණුවට විභාග ජයග්‍රහණයට විදේශගත වී සිටින විවිධ ගැටලු වලට දුක් විඳින ශ්‍රී ලාංකික දරුවනි තවදුරටත් දුක් නොවන්න ඔබට තියෙන සෑම ප්‍රශ්නයක්ම මට කියන්න 100%ක් රහසිගත ගුරුකම් මගින් ඔබට විහිද වෙමි ඔබ ඉන්නේ දුර රටක නම් ඉමු මාර්ගයෙන් අපහා සම්බන්ධ වී සජීවීව ගුරුකම් කර දෙන දැනට ලංකාවේ ඉන්න එකම ගුරුනාන්සේ මමයි දැන් කිසි දෙයකට බිය නොවන්න මා ඔබට ඔබ ලෝකයේ කොතැනක හිටියත් සජීවීව සම්බන්ධ කරගත හැකිය කාලණී ිටවනතුම මා කෙරෙහි විශ්වාසය තමන්න. පැය 24 පුරාම ඔබ වෙනුවෙන් කැප වී සේවය. බොරුවෙන් පිරී ගිය මේ උර කට්ටනි මහත්වරුන් හා ගුරු මෑණිවරුන්ට හසු වී තවමත් ඔබේ ජීවිතයට සැනසුමක් ලැබුණේ නැත. වරක් අමතා බලන්න. මම ඔබට දිය හැකි වටිනා උපදෙස් නොමිලේම ලබා දෙමි. ඔබට ප්‍රතිඵලයක් ලැබෙන තුරු මා ඔබට පිහිට වෙමි. ඉතින් දැන්ම කතා කරන්න. මානව හිතවාදී গুপ্ত ශාස්ත්‍රවේදී සුභාරත්න ගුරුතුමා 077 477 5052 මාගේ දරුවන් සියලු දෙනාටම සත්‍ය වූ බලමහිමින් සිතක් ශාන්තියක්ම උදා වේවා